අපිත් එක්ක මේ ලෝකේ සත්තු ගොඩාක් ජීවත් වෙනවා. සත්තු ගැන ඉගෙන ගන්න ලේසි වෙන්න අපි සත්තු එක එක විදිහට වර්ග කරනවා. සත්තුන්ගේ ප්‍රමාණය අනුව, කන කෑම අනුව, පාද ගණන අනුව, ජීවත් වෙන පරිසරය අනුව මේ වගේ එක එක විදිහට සත්තු වර්ග කරන්න පුළුවන්. පුතාල හැමෝම ආසයි නේද සත්තු ගැන ඉගෙන ගන්න? ඒක නිසා අපි සත්තු ගැන ගොඩාක් වීඩියෝ අරගෙන ඉනවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු නිවෙස් ආශ්‍රිත පරිසරයේ ජීවත් වෙන සත්තු. ගෘහය, එහෙම නැත්නම් නිවස, ගෙදර ආශ්‍රිතව ජීවත් වෙන සත්තු අපිට තවත් කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්න පුළුවන්. ගෙවල් වල අපි ඇති කරන සත්තු pets සහ ගෙවල් ආශ්‍රිත පරිසරයේ ගැවසෙන සත්තු. ඔයාට සුරතල් සතෙක් ඉන්නවද? Do you have a pet? කවුද පුතේ සුරතල් සත්තු කියන්නේ? අපි කෑම බීම දීලා ආදරෙන් රැක බලා ගන්න සත්තුන්ට තමයි සුරතල් සත්තු pets කියලා කියන්නේ. පුතාලා කියන්න බලන්න. ගෙවල් වල සුරතලයට ඇති කරන සත්තු කවුද කියලා? බල්ලා dog, පූසා cat, හාව rabbit, මාළු fish, ගිරවා parrot. තව අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන කුකුලා, ගවයා, එළදෙන, එළුවා මේ වගේ සත්තුත් අපි ගෙවල් වල ඇති කරනවා. දැන් බලමු සත්තු ඇති කරනකොට අපි මොනවද කරන්න ඕනේ කියලා. කෑම දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ, නාවල පිරිසිදු කරන්න ඕනේ, මැක්කෝ කිනිතුල්ලෝ ඉන්නවනම් ඉවත් කරන්න ඕනේ, ලෙඩ වුණාම බෙහෙත් අරන් දෙන්න ඕනේ. මේ වගේම සත්තුන්ට ආදරේ කරුණාව දක්වනවා, සෙල්ලම් කරනවා, සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සත්තුන්ට ඉන්න සුදුසු විදිහට තැනක් හදලා දෙන්න ඕනේ. ඒ වගේම ඒවා පිරිසිදු කරන්නත් ඕනේ. බල්ලට නම් බලු කොටුව kennel, කුරුල්ලන්ට කුරුළු කූඩුව cage, කුකුලට කුකුල් කොටුවක් coop, ගවයා එළදෙන එළුව වගේ සත්තුන්ට මඩුවක් shed. මේ වගේ එක එක සත්තුන්ට ගැළපෙන විදිහට ඉන්න සුදුසු තැනක් හදලා දෙන්න ඕනේ. හැබැයි පුතේ, අපි වගේම සත්තුත් කැමති නිදහසේ ජීවත් වෙන්න. ඒක නිසා එයාලව දිගටම කූඩුවල තියාගන්න එක නම් හොඳ දෙයක් නෙමෙයි. තවත් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි පුතේ, බල්ලා, පූසා වගේ සත්තුන්ට ජලබීතිකාව වළක්වන බෙහෙත් විදින එක. පුතාලා අහලා තියෙනවද? පිස්සු බල රෝගය නැත්තම් ජලබීතිකාව ඉංග්‍රීසියෙන් rabies කියලා කියනවා. බල්ලා, පූසා වගේම වඳුරා, දඬුලේන, උරුමිය, වවුලා, ගවයා, එළුවා, නරිය වගේ ශීරපායි සත්තුන්ට මේ රෝගය හැදෙන්න පුළුවන්. පිස්සුබල රෝගය හැදුණු සතෙක් අපිව සීරුවොත්, හපා කෑවොත්, අපේ තුවාලයක් තියෙන තැනක් ලෙව කෑවොත්, එයාලගේ කෙල අපේ ඇඟට ඇතුල් වීමෙන් අපිටත් ජලබීතිකාව හැදෙන්න පුළුවන්. පුතාලා දන්නවද? ජලබීතිකාව කියන්නේ මාරාන්තික ලෙඩක්. හැදුනොත් හොඳ කරන්න තවම බෙහෙත් හොයාගෙන නැහැ. හැබැයි එන්නත් කරන්නේ මගින්. ඒ කියන්නේ බෙහෙත් විදීමෙන් මේ රෝගය ලේසියෙන්ම නතර කරගන්න පුළුවන්. ඒ කියන්නේ කලින්ම බෙහෙත් විදලා ලෙඩේ හැදෙන එක තමයි අපි නවත්ත ගන්න ඕනේ. ඒකට මොකද දන්නවද අපි කරන්න ඕනේ? අපේ ගෙදර බල්ලෙක් හරි පූසෙක් හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එයාලට ජලබීතිකාව වළක්වන එන්නත විද ගන්න ඕනේ. ඒ වගේම ගෙදරදී, පාරේදී, පාසලේදී කොහෙදී හරි අපිව බල්ලෙක්, පූසෙක් හපා කෑවොත්, සීරුවොත් මුලින්ම සබන් දාලා ගලාගෙන යන වතුරෙන් තුවාලය හෝදන්න ඕනි. ඉක්මනින්ම අපි වැඩිහිටියෙක්ව දැනුවත් කරන්න ඕනි. ડોක්ටර් කෙනෙකුට පෙන්නලා උපදෙස් ගන්න ඕනි. අපිව හපා කාපු සතාට බෙහෙත් විදලා නම් තියෙන්නේ ගොඩක් වෙලාවට අපිට බෙහෙත් විදින්න ඕනේ වෙන්නේ නැහැ. ඒත් පිටගැස්ම වළක්වන බෙහෙත් විදින්න ඕනේ වෙන්න පුළුවන්. ඒක නිසා බල්ලෙක්, පූසෙක් වගේ සතෙක් හපා කෑවොත් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙකුට පෙන්න ගන්න ඕනේ. දැන් පුතාලා දන්නවා නේද? කොහෙදි හරි අපිව බල්ලෙක්, පූසෙක්, සීරුවොත්, සපා කෑවොත් මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ගැන මම ගොඩාක් විස්තර කියලා දුන්නේ මේක පුතාලා දැනගෙනම ඉන්න ඕනේ වැදගත්ම දෙයක් නිසා. ගෙදර ඉන්න බල්ලට ජලබීතිකා මර්ධන බෙහෙත් හරි විදිහට විදිනවා නේද කියලා
අම්මලගෙන් අහන්න. ඒ වගේම තමයි පුතේ අපේ සුරතල් සත්තු නිසා අනිත් අයට කරදරයක් වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. උදාහරණයක් විදිහට ගෙදර ඉන්න බල්ලට පාරේ යන මිනිස්සෙක්ව හපා කන්න ඉඩ තියන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකුත් වෙනවා. හරි. දැන් අපි ජලභීතිකාව ගැන ගොඩාක් කතා කරානේ. දැන් බලමු සත්තු ඇති කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන. සුරතල් සත්තු ඇති කිරීමෙන් අපිට මානසික සුවයක් සතුටක් ලැබෙනවා. සත්තුන්ට ආදරේ කරුණාව දක්වනකොට එයාලත් එක්ක සෙල්ලම් කරනකොට අපි ප්‍රබෝධමත් වෙනවා. බල්ලා අපේ ගෙදර ආරක්ෂා කරනවා. පූසා අපිට කරදර ඇති කරන සත්තු වෙන මියෝ අල්ලනවා. හරකා ඉස්සර කාලේ මේ වගේ වාහන තිබුණේ නැහනේ. ගමන් බිමන් යන්න, බඩු අදින්න කරත්තේ තමයි පාවිච්චි කරේ. ඉතින් මේ කරත්තේ ඇදගෙන යන්න උදව් කළේ ගුණා. මීගවයා ගොවිතැන් වැඩවලට උදව් කරනවා. එළ දෙන කිරි ලබා දෙන පොහොරත් ලැබෙනවා. එළුවා කිරි ලබා දෙන. එළුවගෙන් නෙමේ, ඇත්තටම අපි එලිච්චිගෙන් තමයි කිරි ලබා ගන්න. කුකුලා කිකිලිගෙන් මස් බිත්තර ලබා ගන්න. සත්තු නිසා සමහර අවස්ථාවලදී අපිට හානි සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් පුතාලා දන්නවනේ, බල්ලගෙන් හූසගෙන් ජලභීතිකාව බෝ වෙන්න පුළුවන්. ගවයා මිනිස්සුන්ට අනින අවස්ථාත් තියෙනවා. තව සත්තුන්ගේ ඇඟේ ඉන්න මැක්කෝ කිනිතුල්ලෝ නිසා අපිට කැසීම්, ආසාත්මිකතා, ඇලර්ජීස් ඇති වෙන්න පුළුවන්. මේ කතා කරේ අපි ගෙවල් වල ඇති කරන සත්තු ගැන. ඇති කරේ නැති වුණාට අපේ ගෙවල් වල තව සත්තු ගොඩාක් ඉන්නව නේද? කූඹි, ඈන්ස්, හූනා, ගෙකෝ, කැරපොත්තා, කොක්රෝච්, මීයා, ඩොමෙස්ටික් රැට්, මදුරුවා, මොස්කිටෝ, මැස්සා, ෆ්ලයි, කුරුමිනියා, බීටල්, මකුළුවා, ස්පයිඩර්, ගෙම්බා, ෆ්‍රොග්. මේ වගේ විවිධ වර්ගයේ කෘමි සත්තු ගොඩාක් ඉන්නවා. මේ වගේ සත්තු නිසා ගොඩාක් වෙලාවට අපිට කරදර තමයි සිද්ධ වෙන්නේ නේද? එයාලා අපේ කෑම බීම අපවිත්‍ර කරනවා, ලෙඩ රෝග බෝ කරනවා, මීයාගෙන් මහාමාරිය බෝ වෙනවා, මදුරුවගෙන් ඩෙංගු, මැලේරියාව, බරව බෝ වෙනවා. එතකොට වේයෝ මීයෝ මොකද කරන්නේ? අපේ පොත්පත්, රෙදි, ලීබඩු විනාශ කරනවා. උකුණෝ මකුණෝ නිසා කැසීම්, ආසාත්මිකතාත් ඇති වෙනවා. මේ වගේ සත්තුන්ගෙන් ඇතිවන කරදර වළක්ව ගන්න අපිට මොනවද කරන්න පුළුවන්? පළවෙනිම දේ තමයි පුතේ මේ සත්තු බෝ වෙන එක වළක්ව ගන්න එක. ඒකට ගෙදර, ගෙදරවට පරිසරය පිරිසිදුව තියාගන්න ඕනේ. අනවශ්‍ය බඩු ඉවත් කරලා, මකුළු දැල් කඩලා, ගෙවල් පිරිසිදුව තියාගන්න ඕනේ. ආහාර හැම වෙලාවෙම වහලා තියාගන්න ඕනේ. තව මදුරුව බෝ වෙන ස්ථාන විනාශ කරන්න ඕනේ. හරියට වතුර ගලාගෙන යන විදිහට කාණු හොඳට සුද්ධ කරන්න ඕනේ. ගෙදරවට කුණු ගොඩවල් ඉවත් කරන්න ඕනේ. කොට්ට මෙට්ට අවුවේ දාලා වේල ගන්න ඕනේ. නිවසේ ඇති කරන සත්තු හොඳින් පිරිසිදුව රැක බලා ගන්න ඕනේ. මීයෝ ගෙදරට රින්ගන ගුල් එහෙම තියෙනවා නම් ඒව වහලා දාන්න ඕනේ. ගෙදරයි වත්තයි පිරිසිදුව තියාගත්තොත් මේ සත්තු බෝ වෙන එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. දැන් අපි බලමු ගෙවත්තට එන සත්තු කවුද කියලා. පුතාලා දන්නවද අපේ වත්තට එක එක ජාති සත්තු එන්නේ ඇයි කියලා? මොනවටද දන්නවද? කෑම හොයාගන්න. ලේනා, ස්කුවිරල්, කටුස්සා, ලිසාඩ්, බත්කූරා, ඩ්‍රැගන් ෆ්ලයි, සමනලයා, බටර්ෆ්ලයි, කුරුල්ලෝ. කුරුල්ලෝ කිව්වම් පුතේ විවිධ වර්ගයේ කුරුල්ලෝ අපේ වත්තට එනව නේද? මතක් කරලා බලන්න කවුද එන්නේ කියලා. කපුටා, ක්‍රෝ, පරවියා, පිජන්, මයිනා. ඉංග්‍රීසියෙනුත් මයිනට කියන්නේ මයිනම තමයි. ගිරවා, පැරට්, පිළිහුඩුවා, කිංෆිෂර්, කොට්ටෝරුවා, වුඩ්පෙක, දෙමලිච්චා, බැබ්ලේ, පොල්කිච්චා, මැක්පයි, සිවුරු හොරා, සුදුරෙදි හොරා, පැරඩයිස් ෆ්ලයි කැචර්, කහකුරුල්ලා, බ්ලැක් හුඩඩ් ඔරියල්, ගේ කුරුල්ලා, හවුස් පැරෝ, බට්ටිච්චා, තේලබර්ඩ්. තව කවුද වත්තට එන කුරුල්ලෝ? පුතාලත් මතක් කරලා බලන්න. පුතාලත් වත්තට එන කුරුල්ලන්ට
නාන්න වතුර බොන්න කුරුළු පින්තාලියක් බර්ඩ් බාත් එකක් තියලා තියනවද තව කවුද වත්තට එන්නේ කබර ගොයා මොනිටර් තල ගොයා ඉගුවානා ගොළුබෙල්ලා ස්නේල් හැකරැල්ලා මිලිපී ගැරන්ඩියා රැට් ස්නේක් ගරුන්ඩා සෙන්ටිපී නයා කොබ්‍රා පොළඟ වයිපර් මේ වගේ විසකුරු සත්තුත් වත්තට එන්න පුළුවන් සමහර ප්‍රදේශවල පුතේ අලියා එලෙෆන්ට් වඳුරා මංකි මොනරා පීකොක් මුගටියා මොන්ගූස් දඬුලේන ජයන්ට් ස්ක්විරල් වගේ සත්තුත් වත්තට එනවා දඬුලේන කිව්වම මොකද්ද මතක් උනේ දඬුලේන තමයි අපේ ජාතික සත්වයා නේද රෑට වත්තට එන සත්තු කවුද කණාමැදිරියා ෆයර්ෆ්ලයිස් වවුලා බැට් බකමූණ අවුල් සමහර ප්‍රදේශවල පුතේ හාවා ඉත්තෑවා පොකියුපයින් උගුඩුවා පාම් සිවෙට් උණහපුළුවා ලොරිස් වගේ සත්තුත් කෑම හොයාගෙන වත්තට එනවා වත්තට සත්තු එන එකෙන් අපටත් ප්‍රයෝජන තියෙනවා මොනවද පුතේ ගෙවත්තට එන සත්තුන්ගෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැඩවිලා පසසාරවත් කරනවා ඇටි කුකුලා වගාවන් වලට හානි කරන ගොළු බෙල්ලෝ අල්ලනවා බත්කූරෝ මදුරු කීටයෝ විනාශ කරනවා මී මැස්ස මී පැණි හදනවා මී මැස්ස මල් පරාගණය කරන නිසා තමයි මේ ලෝකෙ මල් පිපිලා ගස්වල ගෙඩි හැදෙන්නේ මේ වගේ ගොඩාක් ප්‍රයෝජන සත්තුන්ගෙන් අපිට ලැබෙනවා ඒ වගේම තමයි පුතේ මෙහිම කෑම හොයාගෙන වත්ත දෙන සත්තුන්ගෙන් අපිට ගොඩාක් ලොකු අනතුරුත් සිද්ධ වෙනවා මොනවද දන්නවද සමහර පළාත්වල කෑම හොයාගෙන අලියෝ ගම්මාන වලට එනවා ගෙවල් විනාශ කරනවා වගහවන් විනාශ කරනවා සමහර වෙලාවට මිනිසුන්ට පහර දීලා මිනිසු මිය යන අවස්ථාත් තියෙනවා ඒ වගේ පළාත්වල ඉන්න මිනිස්සු මේ අලි කරදරේ නිසා ගොඩාක් දුක් විඳිනවා ගොළු බෙල්ලා අපේ වගාවන්ට හානි කරනවා ගුනුස්ස ගරුණා වගේම නයා පොළඟ වගේ විෂ සහිත සත්තු දෂ්ට කරන්න පුළුවන් මේ ඉන්නේ අපේ වත්තට ආව සත්තු කීප දෙනෙක් පුතාලා බලපු මේ ගොඩාක් ෆොටෝස් අපි ගත්ත ඉන්ටර්නෙට් එකෙන් ඒ වගේ අයිතිය වගේම ගෞරවය හිමි වෙන්නේ ඒ ෆොටෝස් ගත්ත මුල් අයිතිකරුවන්ට ඒක නිසා
අපි ඒ ෆොටෝස් එයාලගේ වෝටර් මාක්ස් ලෝගෝස් එකම තමයි දැම්මේ. පුතාලා දන්නවද? සත්තුන්ගේ මේ වගේ ෆොටෝස් ගන්න ෆොටෝග්‍රැෆර්ස්ලා සමහර වෙලාවට දවස් ගණන් මාස ගණන් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ගෙදර ඉඳගෙනම මේ වගේ ලස්සන ෆොටෝස් වීඩියෝස් බලන්න ලැබෙන්නේ. ඒක නිසා අපි හැමෝටම අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.